शरणं गच्छामि। अमरणीय धर्मदेशना समाज तुल अति निर्मलत्वय पिलिबंदव बुदुदहमेहि धर्मशास्त्रोक्तिन समग निरंतरेण कल्पना कल अपवत्ते वदाल अतिपूज्य हरिस्पत्वे अर्यवंशालंकार नाहिमियन क्षेत्र गणनावकिन सुपोषणे वु चरित्य विशेषन्म पिरिवेन अध्यापन क्रमे अरहात एमेन्म सांप्रदायिक गिहि अध्यापन क्रमे अरहात उन्वहन्से उन्वहन्सेगे व्युत्पत्तिक ज्ञाने पोषणे करगत्ता निवरदि दक्मकेन युतु समाजयक निवरदि संकल्पेन युतु समाजयक निवरदि आजीवेन युतु समाजयक बिहि किरीम पिनिस उन्वहन्से गमिन गमट दोरिन दोरट पीठिकावेन पीठिकावट मंडपेन मंडपेट वैडम करमिन स्वकीय धर्मशास्त्रीय मेहवरहि नियुक्त हुआ। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धो हं बुद्ध इस्सामि मुक् तो हं मोते मोचये परे तिन्नो हं तारे इस्सामि संसारोगा महाभयाति मुलुलोवासी मनुष्यंट पमनक नवेई देवलोव देवियंट बंबलोव ब्रह्मियंट यन तुंगलो वासिंगे असहाय गुरुवरयावु तिरोगुरु बुदुपियानन महंसेगे तेमगुल वेसक दिनेय दिदास हत नेत्तन दिदास पंसिय पनहा अगनुवरे सिंगलकम बौद्धकम सांस्कृतिक उरुमे आरक्षा करने बौद्ध मूलस्थान अतरे वेदगत्तनक हिमिवेने विशाल संभावनीय प्रबुद्ध पिरिसगे मध्यस्थानयक बवट पत्व तिबेने अपे कोलंब हत अपे भावना मध्यस्थाने अल्लपु वेटे पिहिटि संबोधि विहारे अधिपति अपगे कल्याण मित्रे दरणागम कुशलधम्म नायक स्वामीन महंसे प्रधान महासंगरत्ने मेम दायक सभावे सभापति अग्रविंशकार शरद सिल्वा श्रीमतानंग एतुलु दायक सभावे मे पिंगमत ज्ञातींगित बलवत् केमत्तः उनंदु परिधि अद मे विशेष देंसिने पवत्वंड इडकड लबीम गेन मम संतोष वेनवा होंदई ज्ञातिवरुनी देशने पटंगंड इसर दन देशने कीपियक उदे इंदला अहला वेस इन्न मे पिंवतुंट मं कवियक देकक कियल दीला अपि एकट कवियक देकक सज्जायना करल तुनुरुवं वेंदल देशने पटंगंट मा बलापुरुत्तु वेनवा हेम दिनाम होंदट वेंदगेन मात एक्के इकवर शब्द नंगले कियन्न बुद्धं 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 वंदे धम्मं 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 वंदे संगं 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 वंदे बुद्धं धम्मं संगं वंदे शरणाई शरणाई बुद्धं शरणाई 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 धम्मं शरणाई 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 संगं शरणाई 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 मे तुं शरणाई नमस्कारे वे वा बुद्धा
සාදු 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 සෑම දිනම දැන් නිසල් මංව වාඩි වෙන්න කොළඹ හත්තේ සම්බෝධි විහාරස්ථානයේ අද පැවැත්වෙන වෙසක් පොය ආශ්‍රිතව පැවැත්වෙන දේශනා මාලාවේ මේ විශේෂ දේශනය තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල නිමිති කරගෙන උන්වහන්සේගේ බුදුගුණ පදනම් කරගෙන දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා ඥාතිවරුනි. ශ්‍රී ලංකාවාසී බෞද්ධ හින්දු ඉස්ලාම් එවගේම කිතුනු අපගේ ඥාතීන් හැම දිනාටම බෞද්ධ වුවත් නැතත් මේ වෙසක් පෝය දවස වැදගත් වෙනවා. වෙසක් පෝයට ආසන්න වේදුන සිංහල අලුත් අවුරුද්ද දවසත් වැදගත් වෙනවා. ඥාතිවරුනි, සිංහලකමයි බෞද්ධකමයි දෙක අත්වැල් බැඳගෙනයි අපේ ජාතිය හැදුනේ, වැඩුනේ, පෝෂණය වුණේ, ශක්තිමත් වුණේ, සංවර්ධනය වුණේ. ඒ නිසාම අරුණාසලම් රාමනාදන් මහත්මයා රාජ්‍ය සභාවේදී වරක් කියලා තියෙනවා, සිංහල ජාතිය නැති වූ දාට ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයක් ඉතුරු වන්නේ නැත, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය නැති වූ දාට සිංහල ජාතියක් ඉතුරු වන්නේ නැත කියලා. සිංහලකමයි බෞද්ධකමයි දෙකම අත්වැල් බැඳගෙන පෝෂණය වෙලා තියෙන්නේ. නමුත් මේ වර්තමාන යුගයේ ඇතැම් පිරිස ඉන්නවා මේක තේරුම් ගත්තේ නැති, ඉතිහාසයේ පිළිබඳ අවබෝධයක් නැති, සංස්කෘතික උරුමය ගැන හැඟීමක් නැති අතලොස් දෙනා ඉන්නවා මේ සිංහලකමයි බෞද්ධ දෙකමයි දෙක ශ්‍රී ලංකාවේ සම්බන්ධ වෙලා තියෙන ඒ ඒකාබද්ධ ශක්තිමත් පදනම හරියට තේරුම් ගත්තේ නැති අය. පින්වත්නි, අපේ සිංහල ජාතියට අවුරුදු 50,000කට වැඩි ඈත ඉතිහාසයක් තියෙනවා. බෞද්ධ ජනතාවට අවුරුදු 2550ක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තියෙනවා. පින්වත්නි, බෞද්ධකම ලැබෙන්නේ ඉස්සරත් අපේ හෙළයන් සිංහලයන් පුදුම විදිය සංස්කෘතික උරුමයක් දායාද කොටගෙන ජීවත් වෙච්ච බවට සාධක තියෙනවා. අපේ වාසනාවකට තමයි සිංහල අලුත් අවුරුද්දක් තෙමඟුල් වෙසක් උත්සවයත් එක ළඟට ඉදිරියට තියෙනවා. ඒ නිසා මම මේ අංශ දෙක ගැනම වචන කීපයක් මුලින් සඳහන් කරන්න කැමති ඥාතිවරුනි. සිංහල අලුත් අවුරුද්දයි වෙසක් උත්සවයයි දෙක ගැන. මේ සිංහල කියන වචනේ හැදිලා තියෙන්නේ යක්ෂ, රාක්ෂස, අසුර, නාග කියන සිව් හෙළයන්ගේ මිශ්‍රණයෙන්. සිව් හෙළයෝ සිංහලයෝ
කෞද ඥාතිවරුනි සිව්හෙලයන් යක්ෂ ගෝත්‍රය රාක්ෂස ගෝත්‍රය නාග ගෝත්‍රය දේව ගෝත්‍රය ආයිස්තරයක් යක්ෂ ගෝත්‍රය රාක්ෂස ගෝත්‍රය නාග ගෝත්‍රය ආය අසුර ගෝත්‍රය ඔව් දේව ගෝත්‍රයත් නාග ගෝත්‍රයත් එක්ක පස්සේ සම්බන්ධ වුණා සිව් හෙලයෝ සිංහලයෝ ඒ ගෝත්‍ර හතරම යක්ෂ රාක්ෂ බු අමනුස්ස කියන තත්වයක් නෙමේ හොඳ ශීලාචාර සංස්කෘතියක් ඇති ගෝත්‍රික මිනිස්සු ඔය යක්ෂ රාක්ෂස ගෝත්‍රයේ අධිපතියා අපේ ආදිම ඥාතිවරයා තමා රාවණ රජතුමා අවුරුදු 5000කට ඉස්සර ලංකාවේ එකසේ සත් කරලා ජීවත් වෙච්ච අධිරාජයෙක් රාවණ රජුරවන්ට හිස් නැත්තම් ඔළු 10ක් තිබුණා හරි පුදුමයි නේද ඔළු 10ක් කියන්නේ ඥාතිවරුනි ඔටුනු 10ක් එතුමාට අයිති රාජ්‍ය 10ක් තිබුණා ඒ කාලේ උසස් සංස්කෘතියක් තිබුණා ජාත්‍යන්තර සංස්කෘත භාෂාව ඒ කාලේ රාජ්‍ය භාෂාව වෙලා තිබුණේ ආයුර්වේද විද්‍යාව ජ්‍යොතිෂය පිළිබඳ මූල ග්‍රන්ථ එතුමා ලියලා තිබුණා ඒ කාලේ විද්‍යාව හා තාක්ෂණයේ කොච්චර දියුණුවද තිබුණාද කියනවනම් ආශ්‍යානා තිබුණා දඬු මොනරේ කියන්නේ ආශ්‍යානය එතුමා සීතා දේවිය ලංකා පැහැරගෙන ලංකාවට ආවේ නරක අදහසකින් නෙමෙයි රාවණ රජතුමාගේ සහෝදරියට රාම කුමාරයාගේ සහෝදරයා හිංසා කරපු නිසා පාඩමක් උගන්වන්න සීතා දේවිය පැහැරගෙන ආවා මිසක් කිසි අදණ්ඩේටමක්වත් බලහත්කාරකමක්වත් කළේ නැහැ හිර කරලා තැබුවා ඒ රාවණ කාලේ ලොකු සංස්කෘතියක් තිබුණා රාහුණ රජ රාවණ රජුණන් ඉස්සර තාරක කියලා අසුර ගෝත්‍රික රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා වෛදික සාහිත්‍යයේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින කාලේ ලංකාවේ ওই ගෝත්‍ර හතරෙන් තුනක් හිටියා කවුද යක්ෂ ඒ වගේම යක්ෂ නාග දේව ওই ගෝත්‍ර ලංකාවේ හිටියා ওই ගෝත්‍ර හතරම උගක් දියුණුයි පුරා විද්‍යාත්මක සාධක අනුව පේනවා අපි මෑතක් වෙනකල් හිටියේ මේ පාලි සංස්කෘත ප්‍රාකෘත භාෂා ගොඩනැගුණේ ඒ භාෂාවලින් සිංහල භාෂාව ගොඩනැගුණා කියලනේ නමුත් දැන් පුරා විද්‍යාඥයන් කියනවා පාලි සංස්කෘත ප්‍රාකෘත භාෂා ගොඩනැගිලා තියෙන්නේ හෙළ භාෂාව මුල් කරගෙන කියලා. හරප්පව මොහෙන්දොජාරෝ සංස්කෘතිවලටත් හෙළ සංස්කෘතිය මුල් වුණා කියලා. එතකොට අපේ සිංහල ජාතියට අවුරුදු කීයක ඉතිහාසයක් තියෙනවද? 5000ක 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙනවා බුදුදහම නිසා. එතකොට පින්වත්නි මේ සිංහල අවුලුත් අවුරුද්ද මේ මෑතක ඉඳලා සමහර අය හෙලා දක්වනවා උපහාසයට ලක් කරනවා සමහර හාමුදුරුවොත් මේක උපහාසයට ලක් කරනවා මේක සිංහලයන්ට අයිති නෑ මේක ප්‍රතික්ෂේප කරන්නට අපේ අවුරුද්ද තමා වෙසක් පෝය කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කවුරු වුණත් ගිහියෙක් වුණත් හාමුදුරු නමක් වුණත් වැරදි ලොකු වැරැද්දක් කරන්නේ. සිංහල අලුත් අවුරුද්ද පිහාතිවරුණි මුළු ලෝකේටම විවෘතයි. බුද්ධ ධර්මයේ ලෝකේටම විවෘතයි වගේම සිංහල අලුත් අවුරුද්දත් විවෘතයි. ජ්‍යොතිෂය අනුව භෞතික විද්‍යාව අනුව ඔය පින්වතුන් දන්නවා තාරකා විද්‍යාව අනුව අප ජීවත් වෙන මහ පොළව දවස් 365යි පැය 10යි විනාඩි 9යි තප්පර 9කට සැරයක් සූර්යා වටේ රවුමක් යනවා. කවුරුත් පිළිගන්නවනේ නේද? මේ රවුම අවසාන වෙන දවස තමා අප්‍රේල් 13 වෙනිදා. අප්‍රේල් 13 වෙනිදා මීන රාශිය. ඉඳලා ඊළඟට මොකද වෙන්නේ? මේෂ රාශියට සංක්‍රමණය වෙනවා. ඒ දවස් 365 අවසාන වෙන්නේ අප්‍රේල් 13. ඊළඟ අවුරුද්දේ පටන් ගන්නේ අප්‍රේල් 14.
එතකොට ඥාතිවරුනි දවස් 365යි පැය 6කට සැරයක් සූර්යා රවුමක් කරකැවෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ටද? නෑ. මුළු ලෝකේ ඉන්න පෘථුවියේ ඉන්න හැම දෙනාටම වැදගත් අවුරුද්ද අලුත් අවුරුද්දක් වරන දවස තමා මේ අප්‍රිල් 14. එනිසා මේක ඈත අතීතයේ ඉඳලම මේ අවුරුදු උත්සවයේ තිබුණා. අපි හැම දෙනාම ජීවත් වෙන්නේ සූර්යා නිසා. සූර්යා නැත්තම් කිසිම ජීවිතයක් පවතින්නේ නැහැ, ගස්වැල් පවතින්නේ නැහැ. සියලුම සත්ව මේ මහ පොළවේ සත්වයන්ගේ ජීවීන්ගේ පියා තමයි සූර්යා. එනිසා ඒ සූර්යාට ඈත කාලේ ඉඳලම මිනිස්සු නමස්කාරය කළා. සූර්ය නමස්කාරය කළා දෙවියෙක් හැටියට. මොකද අපේ ජීවත් වෙන්න ගස්වැල්ලෝට සත්වයන්ට සූර්යා මුල් වෙනවා. මැක්සිම් ගෝර්කී කියන රුසියන් මහා දාර්ශනික ග්‍රන්ථකර්තෘවරයා කියනවා මහ පොළොවේ ජීවත් වෙන හැම කෙනෙකුටම හැම ශක්තියක්ම ලැබෙන්නේ සූර්යාගෙන් ලැබෙන කිරණෙන් හා අම්මගෙන් ලැබෙන මෞක්‍රිය වලින් කියලා. මේ සූර්යාට වැඳුම් පිදුම් කිරීම ඈත අතීතයේ ඉඳලම තිබුණා. පිරමිඩ්ස් වල හතර පැත්තේ සූර්ය ස්තෝත්‍ර සඳහන් වෙනවා. ඒ වගේම ඥාතිවරුනි මුන්නේශ්වරම් දේවාලයේ පිහිටි ස්ථානයේ ඊට ඉස්සර සූර්ය දේවාලයක් තිබුණ බවට සාධක තියෙනවා. ඒ වගේම මේ තන්තිරි මලේ, ඒ වගේම ගුරුනෑගල ප්‍රදේශයේ තියෙන ඒ පැරණි ඒ සේනාසනයක ලෙන්වල සූර්ය රූපය චිත්‍ර කරලා තියෙනවා. ඒ වගේම අපි සූර්යා හා චන්ද්‍රයා ඉරහඳ දෙක වැදගත් සංකේතයක් හැටියට සිංහලියෝ සලකනවා. බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුයංජනවලට ඉරහඳ දෙක ඇතුළත් වෙනවා. ඈත අතීතයේ ඉඳලා සූර්යට නමස්කාර කළා, වන්දනා කළා. ඒ සූර්ය වන්දනා චාරිත්‍රයේ තමයි පස්සේ සූර්ය සංක්‍රාන්ති උත්සවයේ වෙල සිංහල අලුත් අවුරුද්ද වුණේ. ඒ සමේක හින්දුන්ගෙන් ණයට ගත් එකක් නෙමෙයි. ඉන්දියාවේ හින්දුන් අප්‍රේල් 13-14 සිංහල අවුරුද්ද සමරන්නේ. එයාගේ අවුරුද්ද තමයි තයිපොංගල්. ලංකාවේ ඉන්න හින්දුන් තමයි අපේ බෞද්ධයන්ගේ සමග මිශ්‍ර වීම නිසා අප්‍රේල් 13-14 සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ. සමගේ ඥාතීන්ට මම ප්‍රමාද වෙලා වුණා කියනවා. මේ සිංහල අලුත් අවුරුද්ද මුළු මහ පොළොවටම දායාදයක්. මේක කතෝලික මුස්ලිම් හින්දු අයටත් වැදගත්. මේ සිංහල අලුත් අවුරුද්දයි ඒ අයත් අරගෙනයි මේ පොළොව කරකැවෙන්නේ දවස් 365 පැය 6කට සැරයක් අවුරුද්ද අලුත් වෙන්නේ. මේ සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන අපේ තියෙන චාරිත්‍ර ඒවා ඉතා වැදගත්. නැකත, ජ්‍යොතිෂය ඒවා පදනම් කරගෙන සිංහල අවුරුදු චාරිත්‍රය තියෙනවා. මුළු ලංකාවේ සෑම ගෙයක් දොරක්ම මේ වෙනුවෙන් ඒක රාශි වෙනවා. ඔබ දන්නවා මීට අවුරුදු 50කට ඉස්සර මට මතකයි අපේ ගංගොලාය සිංහල අලුත් අවුරුද්දට ගෙවල් හොඳට හුණු ගාලා නේද අලුත් වැඩියා කරගන්නත් තැල්පත් වුණත්. ඒ වගේම හැම ගෙදරකම අලුත් ඇඳුමක් ගන්නවා නේද? ගෙවල් දොරවල් අලුත් වෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් අලුත් වෙනවා. කාලසටහන අලුත් වෙනවා. මහ පොළොව වටේ සූර්යා මහ පොළොව යටේ ගමන යන ගමනත් අලුත් වෙනවා. දවස් 365කට සැරයක්. එක කාලක සටහනකට අනුව මුළු රටම හැම දිනාම ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවට එක නැකතට හැම දිනාම හිස තෙල් ගන්නෙ. එක වෙලාවට එක නැකතට හැම දිනාම වතුර නාන්නෙ. එක නැකතට එක වෙලාවට හැම ගෙදරකම කුස්සිය ගිනි දල්වන්නෙ. එක වෙලාවකට එක නැකතට හැම ගෙදරකම කිරිබතක් හදලා එක වෙලාවට කන්නේ. ඒ වගේම එක වෙලාවට පුණ්‍ය කාලේ පන්සල් යන්නේ. එක වෙලාවකට හැම දිනාම ගනුදෙනු කරන්නේ. දවස් 365 එහෙම මව්පියන් අතර, දරුවන් අතර, අඹුසැමියන් අතර, ඥාතීන් අතර, පන්සලේ හාමුදුරන් අතර, අසල්වැසියන් අතර අමනාපයක් වුණා නම් බුලත් අතක් දීලා
ඒවා අමනාපකම් අත්තරල හිතවත්කම් අලුත් වැඩියා කරගන්නේ සිංහල අලුත් අවුරුද්දට. එහෙනම් මගේ ඥාතීන්ට මම කියනවා මේ බෞද්ධකමත් එක්ක ඈඳුන මේ සිංහල අලුත් අවුරුද්ද අකුරටම ඒවා නගරේ හිටියත් ඒ චාරිත්‍ර ඉෂ්ට කරන්න ලබන අවුරුද්දේ ඉඳලා මගේ ඥාතීන් සංවිධානය වෙන්න ඕනේ. මේ කතා කරන මමත් අලුත් අවුරුද්දට කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා හාරිස්පත්තුට වඩින අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කරන්න. ඒ නිසා යංගසි ගිහියෙක් කියන හෝ හාමුදුරු නමක් කියනවනම් මේ අවුරුදු චාරිත්‍ර අපට ගැළපෙන්නේ නැහැ, ඒක අතාරින්න කියලා ලොකු වැරැද්දක් කරන්නේ ජාතියට. මේ නැකත ජ්‍යොතිෂය අමතක කරලා අපට බෞද්ධකම ගෙනියන්නත් බෑ. පොයේ දවස ගණන් ගන්නෙ මොකෙන්ද? ජ්‍යොතිෂය. දින, පක්ෂ, සන්ධි, හෝරා වෙන් කරන්නේ ජ්‍යොතිෂයෙන්. හාමුදුරු නම වරුන්ට විනය කර්ම කරන්නත් බෑ පොයට ජ්‍යොතිෂය ගැන ඒ ගණනය කරන්න දන්නම් නැත්නම්. එසා බුදුහාමුදුරෝ දේශනා කළ හාමුදුරුන්ට අනුද අනුජානාමි භික්කවේ පක්ක ගණනං උග්ගන් හිතු. මේ ජ්‍යොතිෂයේ පක්ෂ ටිති ඒවා ගැන කියන්න පුළුවන් වෙන විදිහේ මූලික දැනුමක් ලබා ගන්නට කියලා. ඒසා ඥාතිවරුනි, සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික උරුමයක්. අපි ගිහි පැවිදි හැමදෙනා මේක අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම වෙසක් පෝයත් පින්වත්නි, එතකොට සිංහල අවුරුද්ද ආйти බෞද්ධයන්ටද මහ පොළවේ හැමදෙනාටමද කියන්නේ? මහ පොළවේ හැම වෙසක් පෝයත් ආйти බෞද්ධයන්ට විතරක් නෙමේ පින්වත්නි, අපරිමිත ලෝක සත්වයාට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම කියන තුන් ලෝ වාසීන්ටම වෙසක් පෝයේ දවසේ වැදගත් වෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උපත, ලෞතුරා බුද්ධත්වය, මහා පරිනිර්වාණය සිදු වුණේ මේ වෙසක් පෝයේ දවසේ. මේ බුදු උපත මහා ලෝකේටම ලොකු සාන්තියක් ඥාතිවරුනි. බුදුරජාණන් වහන්සේ ආйти බෞද්ධයන්ට විතරක් නෙමෙයි, උන්වහන්සේ තුන් ලෝ වාසීන්ටම ආйти. පින්වත්නි, අනිත් ලෝකයේ සියලුම ශාස්ත්‍රවරුන්ට වඩා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වෙනස්. අනිත් සෑම ආගමක ශාස්ත්‍රවරයෙක්ම ඥාතිවරුනි, ජෛන හැර සෑම ආගමික ශාස්ත්‍රවරයෙක්ම අදෘශ්‍යමාන දෙවි කෙනෙක්. ඒ ශාස්ත්‍රවරයාගේ ධර්මයේ ලෝකයට දෙන්න දේව දූතයෙකුත් ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියෙක්වත් දේව දූතයෙක්වත් නොවේ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මන් දිහා බලාගෙන කතා කරන්න ඕනේ, නැත්නම් මට පේනවා නිදි කිරෙනවා සමහර අය. ඔව් ඔව්. නිදි කිරන අය මන් දැක්කොත් මන් පෙන්නනවා මේ ළමයින්ට. මට දැන් එක්කෙනෙක් දෙන්නෙක් අහුවෙලා තියෙනවා. ඔව් ඔව්. මාත් එක්ක කතා කරන්න ඕන ඥාතිවරුනි. ඒ වගේම මේක රූපවාහිනියෙන් ඉදිරිපත් කරනකොට නිදි කරනවා හැම දැක්කත් පේනුණොත් මටත් හොඳ නැහැ. ඔව්, මේක හෙට විකාශනය වෙනවා මේ දේශනය. ඒ නිසා හැමදෙනාම මාත් එක්ක කතා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සියලුම ආගම්වල ශාස්ත්‍රවරුන්ට වඩා වෙනස්. සෑම ආගම් ශාස්ත්‍රවරයෙක්ම අදෘශ්‍යමාන දෙවියෙක්. නමුත් බුදුහාමුදුරුවෝ දෙවියෙක් නෙවෙයි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. එදා දීපංකර පාද මූලයේදී මගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සුමේද තාපසව ඉඳලා පංචාභිඥා අට සමාපatti ලබල අහසින් යන ශක්තියක් උන්වහන්සේට තිබුණා. දීපංකර බුදුහාමුදුරුවෝ ළඟ මහණ වුණා නම්, මහණ වෙලා බුදු වීමේ අදහස අත්තරල භාවනා කරා නම් ඒ ශාසනයේ රහත් වෙන්න පින් තිබුණා. නමුත් උන්වහන්සේ එහෙම නිවන් බලාපොරොත්තුුනේ නෑ. අපරිමිත ලෝක සත්වයා ගැන බැලුවා. අනවරාග්‍ර සංසාරයේ අතරමං වෙලා ඉන්න ලක්ෂ කෝටි සංඛ්‍යාත අම්මලා, තාත්තලා, පුතාලා, දුවලා, ඥාතීන් දැකලා මම තනියෙන් නිවන් ලබන එක අසාධාරණයි. මම සසර පාරමී සම්පූර්ණ කරලා කවදාහරි ලෞතුරා බුද්ධත්වේ ලබල
මගේ සාංසාරික ඥාතීන් සසර දුකින් එතර කරවනවා කියන බුද්ධ චිත්තෙන් උදාර චිත්තෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරේ මොකද්ද? බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා බයක් මහ බයා. කියන්න මගේ ඥාතීන්, බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහ බයා. අතටපත් නිවන් සුවය අපහැරල දීපංකර පාද මූලයේදී උන්වහන්සේ මේ අදිෂ්ඨානය කරගත්තා. බුද්ධෝහං බෝධ ඉස්සාමි මම කවදාහරි ලෞතුරා බුද්ධත්වේ ලබල සත්‍ය අවබෝධ කරල අන් ලෝක සත්වයාත් හැකි පමණ සසර දුකින් නිදහස් කරවමි, අනිත් අයට සත්‍ය අවබෝධ කරවමි. මුක්තෝහං මෝචයේ පරේ මම සාංසාරික ඇලීම් බැඳීම් සංයෝජන තෘෂ්ණාවලින් මිදිලා අනිත් ලෝක සත්වයාත් ඒ ත්‍රිවිධ තෘෂ්ණාව ඇලීම් බැඳීම් සංයෝජනවලින් මුදවා ගනිමි. සංසාරෝගා මහබ්බයා මහා භයානක වූ සංසාර ඕග තරණය කරල සසර සයුරෙන් එතර වෙලා තින්නෝහං තාර ඉස්සාමි සසර කතරෙන් සයුරෙන් එතර වෙල අනිත් ලෝක සත්වයාද සසරෙන් එතර කරවමි කියන ඒ අදිෂ්ඨාණයෙන් මගේ තිලෝගුරු බෝසතාණන් වහන්සේ එදා ලෞතුරා බුද්ධත්වේ ප්‍රාර්ථනා කළා. එතකොට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සර දීපංකර පාද මූලේදී පංචා විඥා අට සමාපatti ලබල අහසින් යන ශක්තියේ ඉදි බලය ලබාගත් බෝසතාණන් වහන්සේ නිවන් ලැබීමේ බලාපොරොත්තුව අතහැරල පාරමී සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඥාතිවරුනි, කොච්චර කාලයක් ගත වුණාද? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වවරුන් කොටස් තුනයි. බුදු බව ප්‍රාර්ථනා කරල පාරමී සම්පූර්ණ කරන අයට කියන්නේ මොකද්ද ඥාතිවරුනි? බෝධිසත්ව. කියන්නේ බෝධි සත්ව. බෝධි කියන්නේ බුද්ධත්වයේ සත්‍ය අවබෝධයේ ඒ අරමුණු කරගත්ත පුජ්‍යලයා බෝධිසත්ව. බෝධිසත්වවරු කොටස් තුනක් ඉන්නවා. මං කියනකොට කියන්න, ප්‍රඥාධික බෝධිසත්ව, විරියාධික බෝධිසත්ව, සද්ධාධික බෝධිසත්ව. ප්‍රඥාවෙන් අගතන් පත්වෙච්ච බෝධිසත්වවරුන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ බුදු වෙන්න. විරියාධික බෝසත්වරුන් අටා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. සද්ධාධික බෝධිසත්වරුන් සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ කියලා බණ පොතේ සඳහන් වෙනවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ අයිති මොන තත්වේදද? ප්‍රඥාධික බෝධිසත්වනුන්ට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරුවා. මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළත අප්‍රමාණ බුදුවරු සසර දැකලා තියෙනවා. එයින් 24 නමකගෙන් නියත විවරණ ලැබුවා. කි නමකින්ද? 24 නමකින්. ඒ බුදුවරු 24 නමකින් විවරණ ලැබල තමා උන්වහන්සේ අන්තිමට කාශ්‍යප බුදුහාමුදුරන්ගෙමුත් විවරණ ලැබලා තුසිත දිව්‍ය ලෝකේ ශ්වේත කේතු නමින් දිව්‍ය රාජයෙක් වෙල දෙව්ලොව ගත කළා. ඒ කාලේ තමා අපි දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන බලාපොරොත්තු වෙනා වගේ
මේ ගෞතම බුද්ධ ශාසනය ආරම්භ වෙන්න ඉස්සර අපේ ජනතාව මෙහෙම ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනවා දැන් තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා කියන විශ්වාසය තිබුණා. දේව ආරාධනාවෙන් පස්සේ මව් කුස පිළිසිඳ ගන්නට සුදුසුයි කියලා තීරණය කරලා මීට අර 2500 600කට ඉස්සර ඥාතිවරුනි මායා මව් කුස පිළිසිඳ ගත්තා. කාරණා පහක් ගැන හොයලා නේද? ඔව්. ඒ කාරණා අනුව මව් කුස පිළිසිඳ ගත්තා. මේ මව් කුස පිළිසිඳ ගැනීමෙන් සඳහන් වෙනවා අච්චරිය ධර්ම සූත්‍රයේදී සිහිනුවණින් දෙව්ලොවේ ඉඳලා කාලක්‍රියා කරලා සිහිනුවණින් මව් කුසේ පිළිසිඳ ගත්තා කියලා. ඔන්න බෝධිසත්වරුන්ගේ තියෙන ශක්තිය. ඇයි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා තිබුණේ. දීපංකර පාදමූලේදීත් පංචාභිච්ඡා අට සමාපatti ලබල හිටියේ. මේ තිබිච්ච අධිමානසික ශක්ති ධ්‍යාන ශක්ති අභිඥා ශක්ති සාරා සංඛ්‍ය කල්පලක්ෂයත් තුළ පිරිහුණාද දියුණු වුණාද? දියුණු වෙල පරිණාමයට පරිපාගයට පත් වෙලයි සිදුහත් කුමාරව පිළිසඳගෙන උපත ලැබුවේ. එනම් පින්වත්නි අනිත් අවශේෂ දරුවන්ට වඩා අපේ බෝසතාණන් වහන්සේ උපතේ ඉඳලම විශේෂ මහා පුණ්‍යවන්ත දරුවෙක් වුණා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒ අනුව අවුරුදු 16ක් ගිහි ජීවිතයක් ගත කරලා වයස 16දී විවාහ ජීවිතයට ඇතුළත් කළා. සුද්ධෝදන රජුරෝ බලාපොරොත්තු වුණේ තමන්ගේ පුතා මහාන වෙල බුදු වෙන්න නෙමෙයි ගිහිගේ රඳවා ගන්නට. ඒ නිසා වේලාසනින් විවාහ කෙරෙව්වා. විවාහ වුණාට මේ දෙන්නා යසෝදරාවත් පාරමී සම්පූර්ණ කරලා හිටියේ. අපේ බෝසතාණන් වහන්සේත් සිදුවත් කුමාරයාත් බුදු වෙන්න පාරමී සම්පූර්ණ කරලා හිටියේ. ඒ නිසා මේ අය විවාහ වුණේ දෙමව්පියන්ගේ බලපෑමට. ඒ වුණාට මේ අය කාම ශක්ති නොවි බොහෝම හොඳට ගුණගරුක ජීවිතයක් ගත කළා. ජීවිතේ ගැඹුරට සාකච්ඡා කළා. මේ දෙන්නා ජරා ව්‍යාධි මරණ ගැන කතා කළා. යසෝදරාවයි සිදුවත් කුමාරයයි සුකුමාල සූත්‍රේ, දේවදූත සූත්‍රේ, අරිය පරිදේශන සූත්‍රේ සඳහන් වෙනවා මේ අය ජරා ව්‍යාධි මරණ ගැන ගැඹුරට අවබෝධ කරගෙන ජීවිතය ගැන කලකිරිලා මේ දෙන්නම මහණ වෙන අදහස තියාගෙන හිටියේ. ඒ නිසා තමයි අවුරුදු 28ක් වෙනකල් දරුවෙක් බලාපොරොත්තුනේ නැත්තේ. නමුත් මේ ආරංචිය ලැබුණා සුද්ධෝදන රජතුමාට හැම දිනාටම ඒ අය බල කරා ගිහිගෙ ඉන්න කියලා. පස්සේ කිව්වා අපි ගිහිගෙ ඉන්න කැමති නැහැ. ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් ගිහිගෙ ඉන්න කිව්වා. ලලිත විස්තරය සඳහන් වෙනවා මට ජරා ව්‍යාධි මරණ වලට ඉඩ කඩ නැතුව බේරලා දෙන්න මං එහෙනම් මහණ වෙන්නේ නැහැ කියලා. ජරා ව්‍යාධි මරණ ජය ගන්න මාර්ගේ පෙන්වන්න දෙන්න බැයි නම් මහණ වෙන්න අවසර දෙනවා කියලා පොරොන්දු වෙලා හිටියේ. පොරොන්දු ඒවයි අවසර දෙන්න උනා. පස්සේ ඉල්ලීමක් කළා යසෝදරාවට දැන් දරුවෙක්වත් ලබා දෙන්න කියලා. ඒ ගමනේ ආරාධනාව බාරගත්තා. ඇයි? නැත්නම් යසෝදරාවත් සිදුවත් කුමාරයත් එක්ක යන්න හිටියේ තපසට. ඒක වළක්වා ගන්නටත් සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිසට සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය ගියන් පස්සේ වෙන පාඩුව මෙතෙන්ද දරුවෙක් ලබා දෙන අදහසින් තමා වයස 29දී දරුවෙක් ලැබුණේ. ලබා දෙන්න කටයුතු කළේ. අභිනිෂ්ක්‍රමණය කළා. අවුරුදු 6ක මහා පරිේශනයක් කරලා ලෞතුරා බුද්ධත්වේ ලැබුවා වෙසක් පොයේ දවසේ. අවුරුදු 45ක් උන්වහන්සේ ධර්ම වර්ෂාව පවත්වමින් මධ්‍ය දේශයේ ගමෙන් ගමට වැඩියා. එහෙම කළා. අවුරුදු 45දී පිරිනිවන් පෑවේ. අවුරුදු 80දී පිරිනිවන් පෑවෙත් වෙසක් පොයේ දවසේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අනිත් ශාස්ත්‍රවරුන්ට වඩා වෙනස්. ඇයි මොනවාගෙන්ද වෙනස් වෙන්නේ? උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. ඒ මිනිස්සත්වයේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයත් තුළ ගුණධර්ම වලින් පාරමී ධර්ම වලින් බෝධිපාක්ෂික ධර්ම වලින් පරිණාමයට පරිපාකයට පත් කරගත්ත ශ්‍රේෂ්ඨතම මිනිස්සෙක්.
එතකොට ආගම්වල ශාස්ත්‍රවරයා මිනිස්සෙක් නෙමෙයි. ඒ වගේම ඥාතිවරුනි, බුදු පියාණන් වහන්සේගේ ජීවිතේ තවත් වැදගත් දෙයක් තමයි ලෝකේ අනිත් ශාස්ත්‍රවරු ගත්තොත් ඒ දෙවිවරුන්ට ඉතිහාසයක් පෙන්වන්නට බෑ. දෙවියන් වහන්සේට ඉතිහාසයක් නැහැ. ජීවිත කතාවක් නැහැ. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේට ඓතිහාසික ජීවිත කතාවක් තියෙනවා. උන්වහන්සේගේ මව්පිය පරපුර ගැන ඓතිහාසික තොරතුරු තියෙනවා. උපත පිළිබඳ ඓතිහාසික තොරතුරු තියෙනවා. ධර්මාශෝක රජතුමා සෙල්ලිපි හැම පිහිටුවලා උන්වහන්සේ වෙනුවෙන් තරුණ වයසේදී හදපු රම්‍ය සූරම්‍ය සුබ මාලිගාවල නටබුන් අද තියෙනවා. බුද්ධත්වයේ ලැබූ අවස්ථාවේ පිළිබඳ වාර්තා තියෙනවා. අවුරුදු 45ම උන්වහන්සේගේ ධර්මචාරිකා වාර්තා තියෙනවා. එහෙමනම් ඉතිහාසයක් තියෙන ඓතිහාසික පුජ්‍යලයක් හැටියට අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අග්‍රගන්නේයි. උන්වහන්සේ අනිත් ආගම් වල වගේ මැවුම් කරුවෙකුත් නෙමේ, ගැලවුම් කරුවෙකුත් නෙමේ, විමුක්තිදායකෙකුත් නොවේ. බුදුහාමුදුරෝ දේශනා කළා, ඔබේ මැවුම් කරුවත් ඔබමයි, ගැලවුම් කරුවත් ඔබමයි, විමුක්තිදායකයත් ඔබමයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. ඔබේ විමුක්තිය ඔබම සලසා ගත යුතුයි. තථාගත බුදුපියාණන් වහන්සේට කළ හැක්කේ ඒ සඳහා මාර්ගය පෙන්වා දීම පමණයි කියලා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. තමාට පිහිට තමාමයි, අනුන්ගෙන් පිහිටක් නැහැ. බුදුහාමුදුරන්ට වුණත් අපට පිහිට වෙන්න බෑ. නමුත් අපි ඕනෑකමින් ඉදිරිපත් වෙල බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නේ සරණ යමින් අපේ විමුක්තිය අපි සලසා ගන්න ඕනේ. මිනිසාගේ නිදහස 100%ක් මිනිසාට ලබා දුන්න අසහාය ශාස්ත්‍රවරයා තමයි ඥාතිවරුනි මාගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ කොතැනකවත් ආඥාදායකෙක් වුණේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ, එන්න සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්න, තේරුම් ගන්න, පිළිපදින්න. එන්න පිළිගන්න, නැත්නම් ඔබට දඬුවම් පමුණුවන ලැබේ කියලා කියමනක් බුදු දහමේ නැහැ. ඒ නිසා අපි තෙරුවන් සරණ යන්නේ බුදුහාමුදුරන්ට බයේද, බුදුහාමුදුරන් කෙරෙහි සද්ධාවෙන්ද? සද්ධාවෙන්. අපි යංගිසි කෙනෙක් පවුද කම් වලට යොමු වෙලා ජීවිතයේ කෙලෙසල අපාට යවන්නේ කවුද? තමාමයි. යංගිසි කෙනෙක් පස්පව් වලින් වැළකිල පින් දහම් කරල ස්වර්ගයට යවන්නේ කවුද? තමාමයි. යංගිසි කෙනෙක් පස්පව් වලින් වැළකිල පින් දහම් කරමින් ආර්ය මාර්ගය සම්පූර්ණ කරගෙන නිවන් ලබා දෙන්නේ කවුද? තමාමයි. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මය එදාට වඩා අද ලෝකයට වැදගත් වෙනවා ඥාතිවරුනි. මේ ලෝකේ කිසිම ආගමිකයෙකුට තමන්ගේ ශාස්ත්‍රවරයාගේ තත්වෙටපත් වෙන්න බෑ. අපේ කතෝලික අයට පුළුවන් ද දෙවියන් වහන්සේ වෙන්න? බෑ. දේව දූතයා වෙන්නත් බෑ. කිසිම මුස්ලිම් කෙනෙකුට අල්ලාහ් වෙන්නත් බෑ. මහම්මත්තුමා වෙන්නත් බෑ. කිසිම හින්දුවෙකුට මහා බ්‍රහ්මයා වෙන්න බෑ. නමුත් ඥාතිවරුනි, මේක හොඳට අහගන්න, ඕනෑම බෞද්ධයෙකුට, ඕනෑම කතෝලික කෙනෙකුට, ඕනෑම මුස්ලිම් කෙනෙකුට, ඕනෑම හින්දුවෙකුට, ඕනෑම UMP කෙනෙකුට, ඕනෑම පොදු පෙරමුණේ කෙනෙකුට, ඕනෑම JVP කෙනෙකුට පාරමී ධර්ම සම්පූර්ණ කරොත් බෝධිසත්වවරයෙක් වෙන්න පුළුවන්. බෝධිසත්වෙක් වෙච්ච කෙනෙකුට ඊළඟට බුදු වෙන්න පුළුවන්. එහෙමනම් කතෝලිකයයටත් පාරමී සම්පූර්ණ කරලා බෝධිසත්ව කෙනෙක් වෙන්න පුළුවන්ද? මුස්ලිම් අයට පුළුවන්ද පාරමී ධර්ම සම්පූර්ණ කරලා බෝසත් කෙනෙක් වෙල බුදු වෙන්න? හින්දුවෙකුට පුළුවන්ද? එහෙමනම් බුදුහාමුදුරෝ ලෝකේ හැම දෙනාටම අයිතිද? අයිති. අපේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරේ හුඟක් අවස්ථාවල බෞද්ධෙක් හැටියට නෙමෙයිනේ, ඒ කාලේ තියෙන ආගම අදහන කෙනෙක් හැටියට.
සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍මණය කළේ ඉගෙන ගත්තේ බෞද්ධෙක් හැටියට නෙමෙයිනේ. එදා තිබිච්ච හින්දු ආගමික ඒ ආගමට සම්බන්ධ කෙනෙක් හැටියට. ආලාර කාලාමතුමා ළඟට ගියා, උද්දක රාමපුත්තතුමා ළඟට ගියා, පස්වග තවුසුත් එක්ක එකතු වෙලා දුෂ්කර ක්‍රියා කළා. බෞද්ධෙක් හැටියට නෙමෙයි, බුදු වුණෙත් බෞද්ධෙක් හැටියට නෙමෙයි. පැහැදිලිද ඥාතිවරුනි? එහෙමනම් සත්‍ය අවබෝධය කරන්ට, ඒ නිවන් මාර්ගයේ ගමන් කරන්ට ඥාතිවරුනි, ජාති ආගම් ભેද නැතුව ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න සරණ යන ආයට බුදුහාමුදුර දුන්න නම උපාසක කියලා. මහානාම සූත්‍රයේදී දීලා තියෙන නම මොකක්ද? උපාසක. ඒ උපාසක කියන එකට තමයි දැන් කාලේ බෞද්ධ කියන වචනේ දාලා තියෙන්නේ. එසා තෙරුවන් සරණ ගිය සදහැවතෙක් වෙන්න ඕනම කෙනෙකුට බුදුහාමුදුරන්ගේ නිවන් මාර්ගයේ ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. තෙරුවන් සරණ යන්නේ නැති කතෝලික මුස්ලිම් හින්දු අයට උනත් ඥාතිවරුනි, බුදුහාමුදුරන්ගේ ධර්මයේ මාර්ගයේ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන හොඳ මිනිස්සුවෙක් වෙන්න පුළුවන්. දැන් මං ඉන්න කොළඹ හත භාවනා මධ්‍යස්ථානේ මේ වෙලාවෙත් කතෝලික පූජක කෙනෙක් ඇවිල්ලා භාවනා කරනවා. මේ වෙලාවෙත් ඉන්නවා කාමරේක භාවනා කරනවා. ඒ වගේම අද දවසේ සිල් අරගෙන ඉන්නවා කතෝලික නෝනා කෙනෙක්. සිල් සමාදන් වෙලා ඉන්නවා. අපේ භාවනා මධ්‍යස්ථානයේට කතෝලික පවුල් ඇවිල්ලා භාවනා කරල හොඳ මිනිස්සු වෙලා යනවා. බුදුදහම වැළඳ ගන්නේ නැහැ, හොඳ මිනිස්සු වෙලා යනවා. අපි කිසිම කෙනෙක් බුදුදහමට හරවන්නේ නැහැ. මුස්ලිම් අය අපේ භාවනා මධ්‍යස්ථානෙට එනවා, දන් දෙනවා, පල්ලියට හොරෙන් ඇවිල්ලා භාවනා කරනවා. ඒ අය භාවනා කළා හොඳ මුස්ලිම් අය වෙලා යනවා. බෞද්ධ කරන වැඩපිළිවෙලක් අපේ නැහැ. ඉන්දියාවේ මැද පෙරදිගාය ඇවිල්ලා භාවනා කරලා යනවා. ඒස අවුරුදු 2500ක ලෝක ඉතිහාසයේ අද වෙනකල් කිසි කෙනෙක් බලෙන් රවටල උපක්‍රමයේ උදලා ආරක්ෂාවක් කරන් දීලා ගෑනු ළමේ කරේලවල කරේල්ලල බෞද්ධ කරන වැඩපිළිවෙලක් අපේ තිබුණේ නෑ ඥාතිවරුනි. ඒස ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, ලංකා වාසී මගේ ඥාතීන්ට මම ආරාධනා කරනවා, බෞද්ධයොත් එක්ක වැඩ කරන්න බය වෙන්න එපා. අපේ පන්සලට එන්න, භාවනා මධ්‍යස්ථානයට එන්න බය වෙන්න එපා. කිසි කෙනෙක් අපි බුදුදහමට හරවන්නේ නැහැ. කතෝලිකයන් හැටියට ඇවිල්ලා අපිත් එක්ක අපේ ස්ථානවලට ඇවිල්ලා ගුණධර්ම දියුණු කරගෙන හොඳ කතෝලිකෝ වෙලා යන්න පුළුවන්. මුස්ලිම් අයට අපේ ස්ථානෙට ඇවිල්ලා ගුණධර්ම දියුණු කරගෙන හොඳයි මුස්ලිම් අය වෙලා යන්න පුළුවන්. හින්දු අයට හොඳ හින්දුන් වෙලා යන්න පුළුවන්. සතරාපායෙන් වැළකිල සුවර්ගයට යන්න ගුණගරුක අය බවට පත් කරලා අපට මාර්ගය පෙන්වන්න පුළුවන්. හැබැයි නිවන් මාර්ගයේ අයට පෙන්වන්න අපට අමාරුයි. ඒ අය තෙරුවන් සරණ යන්නේ නැති නිසා. ස්වර්ගයේ දක්වා අපට ඒ අයට මාර්ගය පෙන්වන්න පුළුවන්. එහෙනම් පින්වත්නි, බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආගමක්ද? නෑ. එනිසා මේකට බුද්ධ ආගම කියන එක හරිද? නෑ. මේකට නියම නම තමයි සද්ධර්මය. කියන්නේ ඥාතිවරුනි, එතකොට බුදුහාමුදුරෝ අයිති බෞද්ධයන්ටද? නෑ. බුදුහාමුදුරෝ සකල ලෝකවාසීන්ටම අයිති. දැන් අපට ලෙඩක් දුකක් අපට වුණාම, අසනීපයක් වුණාම අපි රෝහලට ගිහිල්ලා ඒ දොස්තර මහත්තයාගේ ආගම ගැන හොයනවද? නෑ. අසනීපයක් වුණාම, සල්ලි කර්මයක් කරනකොට ඒ දොස්තර මහත්තයාගේ ආගම ගැන හොයන්නේ නෑ. අපි ගරු කරලා ඒ ප්‍රතිකාර ගන්නවා. ඥාතිවරුනි, දැන් අවුරුද්දකට ඉස්සර මම මාරාන්තිකව රෝගාතුර වෙල මහා දරුණු සල්ලි කර්මයක් කළා. රෝහල් තුනකට මාරු කරලා බයිපාස් ඔපරේෂන් එකක් කළා. මහ රෝහලෙන් ඒකට අත ගැහුවෙත් නැහැ. නව ලෝක රෝහලේදී මේකට අත ගහන්න කැමති වුණෙත් නැහැ. ප්‍රශ්නයක් වුණොත් කලබලයක් වෙයි කියලා ඩර්ටන් රෝහලට යවල ඉන්දියානු කණ්ඩායමක් මගේ සල්ලි කර්මය කෙළේ. කේසරදේව් කියලා මහත්මයෙක්. ඉතින් ආගම අපට ගැටලුවක් නෙමෙයි. උන්නේ මට බොහොම හිතවත්. උන්නේ මට කිව්වා මගේ සල්ලි කර්මය කරන්න බොහොම පහසු වුණා කියලා.
වෙන ලේ වැඩි ගැලවෙත් නැහැ. බොහොම පහසු වුණා. වෙන කෙනෙකුගේ වාගේ නෙමෙයි. මොකද මං කලබල වුණේ නැහැ. සල්ලි කර්මය කරන්නේ හෙට කියලා. එදා රෑ හුඳට නිඳ ගියා. උදේ මිසි කෙනෙක් ඇවිල්ලා කතා කරලා මං එක්ක ගියා. ඇයි කලබල වුණොත් තමයි අපහසු වෙන්නේ. අර භාවනාවේ වැදගත්කම අපිට තියෙනවා. හතර සැරයක් මාරාන්තිකව ලෙඩ වෙලා මං බේරිලා තියෙනවා. පින්වත්නි, එතකොට අපි අසනීපයක් වෙලේ ප්‍රතිකාර ගන්නකොට වෛද්‍යවරයාගේ ආගම හොයන්නේ නැහැ. ඉස්කෝලේකට යනකොට, විශ්වවිද්‍යාලයකට යනකොට ගුරුවරයාගේ ආගම හොයනවද? නැහැ. එහෙමනම් ඥාතිවරුනි, මම කිතුණු ඉස්ලාම් හින්දු මගේ ඥාතීන්ට කියන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ තිලෝ ගුරු, උන්වහන්සේ සියලුම මිනිස්යන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ අසහාය ගුරුවරයා. ඒ ගුරුවරයා කතෝලික ඉස්ලාම් හින්දු අයටත් අයිති. ආගම් ભેදෙන් ඒ බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න එපා. බුද්ධ පින්තූරවලට අගෞරව කරන්න එපා. බුද්ධ ප්‍රතිමාවලට අගෞරව කරන්න එපා. බුදුහාමුදුරන්ට පහර ගහන්න එපා. ආගම්වල වහල්ුවල තිරිසන්නුවගේ වැඩ මනුෂ්‍යකම නැති කරගන්න එපා. බුදුහාමුදුරන්ට ගරු කරන්න ඔබ කතෝලිකෙක් වුණත් බුදුහාමුදුරන්ගෙන් ගත යුතු ආදර්ශ ගන්න. බෞද්ධයන්ටත් මම කියනවා, කවදාකවත් බෞද්ධෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අගෞරව කරන්නේ නැහැ. මහම්මත්තුමාට අගෞරව කරන්නේ නැහැ. ඒ පින්තූරවලට අගෞරව කරන්නේ නැහැ. නමුත් අපේ කතෝලික ඥාතීන් බොහොම කනගාටුයි. ඒ අය බුදුහාමුදුරන්ට අගෞරව කරනවා. අපේ මුස්ලිම් ඥාතීන් හරි කනගාටුයි. බුද්ධ ප්‍රතිමා විනාශ කරනවා ඒ රටවල් වල. ඒවට දැන් හොඳට වන්දි ගෙවනවා දැන් මොංගෝලියාවේ එහෙම අදත්. එනිසා කිතුණු ඉස්ලාම් හින්දු මගේ ඥාතීන්, ඔබ තුනුරම් පිළිගත්තේ නැතුවට කමක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න හොඳ මිනිස්සුයෝ වෙන්න. තුනුරුවන්ට අගෞරව කරොත් ඔබට තව අවුරුදු කෝටි ගානකින් හරි ජරා ව්‍යාධි මරණ ජයගන්ට නිවන් මාර්ගයේ බලාපොරොත්තු වෙන්න ඔබට අවුරුදු කෝටි ගානකින් හරි තුනුරුවන් සරණ යන්න වෙනවා. එදාට ඔබ තුනුරුවන්ට නිඳා අපහාස කරොත්, එදා ඔබ තුනුරුවන් සරණ ගියත් ඔබට අවුරුදු කෝටි ගානකින් වුණත් ඔබට නිවන් ලබන්න ලේසි වෙන්නේ නැහැ. එහෙනම් අපි කවුරුත් බුදුහාමුදුරන්ගේ වටිනාකම තේරුම් ගන්න ඕනේ නේද ඥාතිවරුනි? බුදුහාමුදුරන්ගේ ගුණ කොච්චරද? අප්‍රමාණයි. බුදුගුණ කොච්චරද? අනන්තයි, අප්‍රමාණයි. අනන්ත බුදුගුණ මාගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දජග්ග සූත්‍රයේදී, දීඝනිකායේ සූත්‍රවලදී ගුණ ඒකක 9කට ඇතුළත් කරලා තියෙනවා. ගුණ ඒකක කීයක්ද ඥාතිවරුනි? ඒකක 9ක්. ගුණ කඳු 9ක්. ඔය ගුණ කඳු 9න් එකක්වත් පින්වත්නි මේ ලෝකේ කිසිම මිනිසෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, රහතන් වහන්සේ නමකට, පසේ බුදුන් වහන්සේ නමකට පිහිටන්නේ නැහැ. අනවභවනීය ගුණ කීයේද? 9යි. ඒ බුදු ගුණ හිතන්ට හිතන්ට හිත පවිත්‍ර වෙනවා. කියන්ට කියන්ට ජීවිතේ පවිත්‍ර වෙනවා. බුදු ගුණ භාවනාව කරන්ට කරන්ට බුදු පියාණන් වහන්සේගේ අපරිමිත බුදු ගුණ වල ආභාසයේ ශක්තිය, ආලෝකය අපේ ජීවිතයට කාවදිනවා. එක පැත්තකින් භාවනාවක්, අනිත් පැත්තකින් ආරක්ෂක ධර්මයක්. හොඳට පන්සිල් ගන්න ඕනේ, පස්පවෙන් වළකින්න ඕනේ මගේ ඥාතීන්. පස්පව් කරන අයට පොයදාට අටසිල් ගත්තට අටසිල් පිහිටන්නේ නැහැ. පස්පව් කරන අය මල් පූජා කරාට, බුද්ධ පූජා කරාට, දානේ දුන්නට හාමුදුරුවෝ කියන තරම් හිත හැදින්නේ නැහැ. හොඳට පස්පවෙන් වළකින්න ඕනේ. අමාත්‍ය සභාවේ සභාපති හැටියට මම ඉල්ලනවා, කලාතුරකින් හරි සිගරට් එකක් බිව්වා නම් සිගරට් බීම නවත්තන්න, සිගරට් ගේන එක නවත්තන්න. කලාතුරකින් හරි බියර් එකක් බිව්වා නම් මේ මල්ලිලා, මේ සහෝදරයෝ, ඒක නවත්තන්න ඕන අද මේ පසළොස්වක පෝය දවසේ. සමහර අය ඉන්න පෝයට සිලුත් ගන්නවා, ඉඩක් ලැබෙනකොට අඩියකුත් ගහනවා. ඒ අයට මේ භාවනාව පිහිටන්නෙත් නැහැ, සිල් පිහිටන්නෙත් නැහැ. ඒ නිසා අද අදිෂ්ඨාන කරන්න ඕනේ, කලාතුරකින් හරි ඩ්‍රින්ක් එකක් ගත්තා නම් ඒක නවත්තනවා කියලා. ගෙදරක මංගල උත්සවයක් තිබුණත්, හෝටලයක මංගල උත්සවයක් තිබුණත්, මළගයක් තිබුණත්, උපන්දින සාදයක් තිබුණත්, සිගරට් නැතුව, මද්‍යසාරේ නැතුව, මස් නැතුව අපි ඒ කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. දිනපතා පන්සිල් රකින්න
මේ ඥාතින් අඩිෂ්ඨාන කරගන්නට අද ඉඳල මේ අවුරුද්දේ හැම පසළොස්වක පෝයක් මම වරද්දන්න නැතුව සිල් ගන්නවා කියලා. දෙවැනි පියවර පන්සිල්වල පිහිටල පින්දහම් කරන්නට, තුන්වැනි පියවර පන්සිල්වල සිහිටල පින්දහම් කරමින් භාවනාවක් කරන්න. එතකොට පන්සිල් ඇරගෙන තුනුරුවන් ඇඳලා මල් පහන් පූජා කරලා විනාඩි දෙකක් තුනක් භාවනා කරලා කරණීයමෙත්ත සූත්‍රයේ කියලා දෙවියන්ට පින් දීලා අම්මා තාත්තට වැඳලා කෑමටයන්ට විනාඩි 20ක් හැම ගෙදරකම වෙන් කරන්න. සෑම පසළොස්වක පෝයක්ම සිල් සමාදන් වෙන්න. සෑම දරුවෙක්ම දහම් පාසලට එවන්න. දරුවන්ගේ උපන්දිනයට සාද තියන්නේ නැතුව දරුවන්ගේ උපන්දිනයට දරුවන්ගේ හිත හැදෙන පොඩි පින්කමක් කරලා දරුවන්ට තෑග්ගක් දෙන්න. මේ සියලුම කුසල් සදාදර මව්පියන්ට මව්පිය පූජාවක් වේවා. අපේ දරණාගම කුසල ධම්මහාමුදුරුවෝ, එවැගේම අපේ අරිය ධම්මහාමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ ඇතුළු ඒ මහා සංඝරත්නයේ මණ්ඩියේ නායක හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම මහා සංඝරත්නයේ ගුරු පූජාවක් වේවා. හැම දිනාටම සගමුක්ස පෙළ වේවා. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුපත් වේවා, සුපත් වේවා, සුපත් වේවා. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානදා හෙට උදෑසන 7ට ධම්මදේශකයන්න් වහන්සේ පූජ්‍ය මාදුරුවාවේ සෝභිත හිමි සහ පූජ්‍ය මෙදගොඩ සුමනතිස්ස හිමි පවා ඉතාම ශ්‍රේෂ්ඨ උතුම් දිනයක් හැටියට මේ වෙසක් දිනය සලකනවා.